නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපොස උසස් පෙළ විභාගය කෙරුවේ අනිත් අයව අපහසුතාවයට පත් කරන්න කියලා. ඒ කියන්නේ මේක අවශ්‍ය නැහැ. දැන් මේ වගේ කාලයකට මම රාජ්‍ය ඇමතිවරයෙක් වෙලා ඉද්දි මේ දේ කරේ අන් අයව අපහසුතාවයට පත් කරන්න කියලා. මම නම් ඒක නෙමෙයි ඇත්තටම කතාව. මම ඉගෙන ගන්න ඉතාම ආසයි. මැරෙනකන් ඉගෙන ගන්නවා කියලා කතාවක් තියෙනවා. මේ විභාගය මම විෂයන් පහකට මම සම්බන්ධ වුණා. මාස් මීඩියා, ක්‍රිස්ටියානිටි ඇන් පොලිටිකල් සයන්ස්. මේ කරූ විෂයන් පහෙන් මට ඉංග්ලිෂ් වලට ඒ සාමර්ථ්‍යයක් තියෙනවා. සාමාන්‍ය දැනුම කියන එකට මට ලකුණු 50ක්, ඒ කියන්නේ ක්‍රෙඩිට් එකක් වගේ තියෙනවා. පොලිටිකල් සයන්ස් වලට මට S එකක් තියෙනවා. මාස් මීඩියා වලට මට S එකක් තියෙනවා. නමුත් ක්‍රිස්ටියානිටි කියන එකට මට තියෙන්නේ F එකක්. මේ මගේ ඕල් ලෙවල් රිසර්ච් තියෙනවා මෙතන. මේකේ මට ක්‍රිස්ටියානිටි වලට තියෙන්නේ ගියපාර D එකක්, ඩිස්ටින්ෂන් එකක්. ඒ හින්දා මම හිතුවා ක්‍රිස්ටියානිටි තෝරගන්න. නමුත් මේ පාර මට F එකක් හම්බෙලා තියෙනවා. S එකක් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අතර මම නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් විදියට මම රෙජිස්ටර් වෙලා දැන් සෑහෙන කාලයක්. මම ඒකේ කලා සබ්ජෙක්ට්ස් හතරක්, ඒ හතරට මට B+ ගන්න තියෙනවා. ඒ කියන්නේ හොඳම සම්මාන තියෙනවා ඒ හතරට. මම ඒකේ කළේ සෝෂල් ස්ටඩීස්, පොලිටිකල් සයන්ස්, මාස් මීඩියා ඇන් ක්‍රිස්ටියානිටි කියන එක. ඒකට මට මේ හතරක් තියෙනවා, B4ක් තියෙනවා. එතකොට මාස් මීඩියා, සෝෂල් ස්ටඩීස්, ක්‍රිස්ටියානිටි, ඉකෝන, ඒක කරේ. ඒ හතරට ඒක පාස් දැම්මම යූත් ඇන් කොමියුනිටි ඩිවලොප්මන්ට් කියන ඩිග්‍රිය කරනවා. ඒක ලෙක්චර්ස් අදත් තිබුණා, අද කැන්සල් වුණා ඒක. මේ ඒක දැන් ශිෂ්‍යෙක් විදිහට මම ඕපන් යුනිවර්සිටි එකේ උපාධි හදාරනවා. ඒ වගේම මගේ එකම අරමුණ LLB කරලා නීති විද්‍යාලයට ඇතුළත් වීමට. නීති විද්‍යාලය ඇතුළත් වීමට මම හිතන්නේ ඉල්ලලා තියෙන්නේ ක්‍රෙඩිට් දෙකයි ඕ ලෙවල්. මට ඕ ලෙවල් වලට ක්‍රෙඩිට් පහක් තියෙනවා. D1යි, C5යි, S1යි. ඒකත් මම එක්සෑම් එක කළා. S එක තියෙන හින්දා ඒකත් අවශ්‍ය නැහැ කියලා කියනවා. A level වලට ඉල්ලනවා ක්‍රෙඩිට් එකක් ඉංග්ලිෂ් වලට. මට දැන් ඒකට ඩිස්ටින්ෂන් එකක් තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ ලෝ ස්කූල් එකේ 3.5 years වගේ ගතකොට මට නීති මහත්තෙක් වෙන්න පුළුවන්. එතකොට මට මගේ අදහස, මම පහුගිය ටිකේ දැක්කා නීති, මම පහුගිය ටිකේ දැක්කා නීතිය සාධාරණත්වයක් ඉෂ්ට කරගන්නට අහිංසක දුප්පත් මිනිස්සු විදිහට දුක මම දැක්ක පහුගිය ටිකේ. ගම ගෙඩිය අම්මා කෙනෙක් අඹගෙඩි 6ක් කඩාගත්තා. ඒ අම්මව දවස් දෙකක් දුපත රිමාන්ඩ් වුණා. පොල් ගෙඩි 10ක් බාගත්ත කෙනෙක්ට ඇරසුණා. හාල් මිටියක් ගත්ත කඩේකින් කෙනෙක්ව ඇරසුණා. සපත්තු දෙකක් ගන්න ශිෂ්‍යාවියක් පොල් ගෙඩි 10ක් විකුණුවා කියලා ඇරසුණා. ඉතින් මේ වගේ ඇපලා බා ගන්නට බැරුව බොහෝ දුප්පත් ජනතාව දුක් විඳිනවා. ඉතින් මම නීතිඥයෙක් වුණොත් මම මාධ්‍ය ඉස්සරහ පුරුදු වෙනවා. සත පහක් අය කරන්නේ නැතුව මේ අයට උදව් වෙන්න තමයි මම නීතිඥයෙක් වෙන්න යන්නේ. Breaking.lk